नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु सियलु तन सियलु देय सियल्ल मनविन दत्ताओ मागे बुद्ध पियानन वहांसेट ओबगे बुद्ध पियानन वहांसेट नमस्कार करुमु। नमस्कार वेवा। अति उत्तमनीय पंसे पनस जातक पुत्र वहांसेगे तिस्नावमिनी नंद जातक देशनाव। मन्ये स्वन्न यो राशि सुवन्न माला च नंद को यत्र दासो आम जातो ठितो तुल्लानि गच्छति इति। කුලජාත දාසියගේ පුත්‍ර වූ නන්දක දාස තෙමේ යම් තැනෙක් සිටියේ පරුස බස් බැන ගර්ජනා කරේද ස්වර්ණ රාසියද ස්වර්ණමාලාද එතැන්හියයි හඟිමි। අනන්ත අප්‍රමාණ දුක්කම් කටළුවලින් පිරිච්ච ලෝකයේ සදාකාලිකව සියලු දුක්කම් කටළුවලින් මිදීමේ एक मार्गे मे श्री सद्धर्मे वेत हे द्वारे वन मे श्री सद्धर्मे वेत मे मोहते दी समीप वन्नड तरम वासना वंतु वासना गुणे अप्लेपु पिंगवत्नी अपिद मे मोहते दी सूदानम वन्नी मे लोट पहलवी वदालाओ උත්තමනේ පුජ්‍යලයාණන් වහන්සේගේ තවත් අතීත දීපවතෙක තොරතුරක් දැනගෙන අපේ දී ගමන සාර්ථක කරගන්නට පින්වතුනේ ගාථාව හාර්ථය දැනගත්තා। එහි වචනාර්ථය විමසා බැලුවොත් මඤ්ඤේති කියලා ප්‍රකාශ වුණා। එයින් ප්‍රකාශ වෙන්නේ මම දන්නවා, මම මේ විදිහට දන්නවා සවන්න යෝති, ඒ කියන්නේ මේ රත්තරන් මැණික් රන් පබළු आदि में सियाल स्वर्ण माला चाती उबे पिया संगोपु में सियल मदे नंद को यत्त दासोती नंद कियन दास या यामतन का सितगन आम जातोती ओ मन दान्नवा उब दास ये की पुत्रे में विद्यत में निदाने दियन तन दान्नवा आदिये पावसमिंग उपट यामतन के सित बानी नवाद ठितो तुल्लानि गच्छति अन्ने बनिन तनम तमाय ओबगे निदानिय तियन्ने कियन प्रकाशय नत्तं अर्थय अपट मे तुलिन गन्न पुलुवन्। पिंवतुनि मे अर्थयट अदाल वर्तमानाह अतीत कथाव अपि दनगन्नट ओन। अमामयनि लोतुरा बुदुपियाणन् वहन्से देवराम मेहरे वासे करन काले धर्म सेनाधिपति सारिपुत्र महाराजन वहांसे चारिकावे वडिन्न पिटत्तुना एसमयहि उन्वहांसेट उपस्थान करपु एक भिक्षु उन्वहांसे नमकुत रगिन तमाई उन्वहांसे चारिकावे वडम कले। पिंगवत्नी में भिक्षु उन्वहांसे जेदवनारामेदी हर्मकी करुई सारिपुत्र महाराजन वहांसे यमक कियन्नेद ए आकारें करन बहुम निहतमाने स्वच के कर भिक्षुवा। नमुत मे जेतनारामें पिटत्तेला एत गमदनावल्ट गिहाम ए चारिकावेदन अतरतुर मे भिक्षुन हांसे बहुम मुरांडवेनो केन दयाक कहन्ने यम दयाक कियोत एकट विरुद्धव नगी सिटिनवा। नवत जेतनारामेट पैमिनियाट पस्से ආයතර සුපුරුදු විදිහට බොහොම නිහතමානීව සුවචව කී කරෝ ඉන්නවා। සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ ගැටලුවක්, මේ භික්ෂුව එක තැනකදී එක විදිහක්, තව තැනකදී තව විදිහක්, බුදු පියාණන් වහන්සේ හමුවට ගිහිල්ලා
මේ විමසලා දැනගන්න ඕනේ කියලා කල්පනා කරන සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ භික්ෂුව ගැන තොරතුරු කියන්න බුදු පියාණන් වහන්සේ හමුවට වඩිනවා. වැඩම කරලා වන්දනා කරලා එකත් පසෙක වැඩ ඉන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ සිද්ධිය ප්‍රකාශ කරාට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත. ඔය භික්ෂුව අද විතරක් නෙමෙයි ඉස්සරත් ඔහමමයි. ඒ වෙලාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ආරාධනාවෙන් බුදු පියාණන් වහන්සේ ඔබ අප සියලු දෙනා කෙරෙහි මහා කරුණාවෙන් ලස්සන කතාවක් දේශනා කරනවා. පින්වත්නි, ඒ අතීත කතාවට අනුව ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ එක්තරා කෙළඹි කුලයක, ඒ කියන්නේ සාමාන්‍ය පවුලක අපේ බෝධිසත්වයන් වහන්සේ පිළිසිඳ ගන්නවා. ඉතින් වැඩිවියටපත් වෙනවා. මේ බෝධිසත්ව කෙළඹියානන්ට තවත් එක් යාළුවෙක් හිටියා. ඒ යාළුවා මහලුයි. හැබැයි ඒ යාළුවාගේ බිරිඳ තරුණයි. ඉතින් මේ යාළුවාට ඒ තරුණ බිරිඳට දාව පුතෙකුත් ලැබුණා. ඉතින් ඒ යාළු කෙළඹියා කල්පනා කරනවා, මේ ස්ත්‍රිය බොහොම තරුණයි. තරුණකම නිසාම මං ඉතින් වයසයි, මං මිය ගියාට පස්සේ වෙනත් පුරුෂයෙක් ආශ්‍රයයට ගන්න පුළුවන්. මගේ පුතාට දෙන්නේ නැතුව ධනය විනාශ කරන්නටත් පුළුවන්. ඒ නිසා මේ ධනය නිදන් කරලා තැබුවා නම් බොහොම හොඳයි කියලා කල්පනා කරලා ඒ නිවසේ ඉන්න තමන්ට විශ්වාසී නන්ද කියන දාසියාව එක්කගෙන වනාන්තරයට ගිහිල්ලා එක් තැනක මේ ධනය නිදන් කරනවා. එහෙම නිදන් කරලා මේ නන්ද කියන දාසයාට ප්‍රකාශ කරනවා, දරුව නන්ද, මගේ ඇවෑමෙන් මේ ධනය තියෙන තැන මගේ පුතාට කියන්න ඕනේ. ඒ වගේම මගේ පුතාව අතහරින්න එපා. මේ විදිහට අවවාද කරලා කාලයාගේ ඇවෑමෙන් මේ කෙළඹියා මිය යන්නට යදෙනවා. ඉතින් කාලයත් එක්ක ඒ මිය ගියපු කෙළඹියාගේ පුතා ද වැඩිවියටපත් වෙලා ඒ වෙලාවේ ඔහුගේ මෑණිය ප්‍රකාශ කරනවා, දරුව නන්ද, මෑණිය ප්‍රකාශ කරනවා, දරුව උඹේ තාත්තා අර නන්ද කියන දාසයාව එක්කගෙන ගිහිල්ලා ඉස්සර යම් තැනක නිදානයක් පෙරළුවා. ඔබ ලොකු වුණාම ගන්න කියලා ඔබේ නඩත්තුවට, මේ පවුලේ නඩත්තුවට. ඉතින් නන්ද තමයි ඒ නිදානය තියෙන තැන දන්නේ. ඔබ නන්දත් එක්ක ගිහිල්ලා ඒ නිදානය ගන්න. ඒ වෙලාවේදී මේ දරුවා අර නන්ද කියන ඒ ගෙදර සේවකයාට කතා කරලා කියනවා, මාමේ අපේ තාත්තා යම් නිදානයක් පෙරළුවාද? එහෙමයි. එය ඒ කොහෙද කියලා ඉමසුවාට පස්සේ මේ දාසයා ප්‍රකාශ කරනවා, ස්වාමීනි, ඒක වනාන්තරයේ තමයි තියෙන්නේ. එහෙනම් නන්ද අපි ගිහිල්ලා ඒ නිදානය ගමු. හා හොඳයි කියලා උදළු කූඩ අරගෙන මේ දෙන්න කැලේට යනවා. නන්දත් අර නිදානය වල්ලපු තැන ඉඳගෙන මේ කුමාරයාට, එම නැත්නම් මේ දරුවට බණිනවා. එම්බල දාසියගේ පුත්‍රය, වැඩකාරය, මේ ස්ථානයේ ඔබේ මොන ධනයක්ද? මේ විදිහට මේ කුමාරයාට බණින්න පටන් ගන්නවා. කුමාරයාත් මේ ඇහුන්නෑ වගේ ඉඳලා හාමුදුරුවෝ පව් යම් කියලා ගෙදරට එනවා. මේ විදිහට දෙතුන් පාරක්ම වුණා. කුමාරයා කල්පනා කරනවා, ධනය පෙන්නන්නම් කියලා කැලේට යන නන්ද කියන මේ දාසයා කැලේට ගියහම වෙනස් වෙනවා. නමුත් ගෙදරාවට පස්සේ අය සුපුරුදු විදිහට සුවචව කීකරුව ඉන්නවා. මේකට මොකද්ද හේතුව? කල්පනා වෙනවා, ඒ වෙලාවේ අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නවා. ඉතින් ඒ යාළුවාගෙන්වත් මේකට හේතුව අහලා බලන්න ඕනේ කියලා අපේ බෝධිසත්වයන් වහන්සේ වෙත පැමිණිලා මේ සිද්ධිය ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ මේ බෝධිසත්ව කෙළඹියා කල්පනා කරනවා, මේ සම්පූර්ණ සිද්ධිය හොඳට විමසලා මේ කුමාරයාට ප්‍රකාශ කරනවා, කුමාරය, එහෙම නැත්නම් දරුව, ඔය නන්ද කියන දාසයා යම් තැනක ඉඳගෙන ඔබට දොස් කියනවාද? අන්න එතනම තමයි ඔබේ පියා සතු ඒ කුල පරම්පරාව සතු ධනිය තියෙන්නේ.
ඉතින් ඊළඟ වාරේ එහෙම ගිහිල්ලා නන්ද කියන දාසයා යම් තැනක ඉඳන් ඔබට බණිනවද ඒ වෙලාවේ අහකට වයන් දාසය කියලා එතනින් ඔහු ඉවත් කරලා එතන හාරලා ධනය එහෙම නැත්නම් ඒ කුල පරම්පරාව සතු ඒ නිදාණේ ලබා ගන්න කියලා මේ බෝධිසත්ව කෙළඹියා ඒ කුමාරයාට ආවාද කරනවා. ඉතින් මේ දරුවත් අර බෝධිසත්ව කෙළඹියා කියපු විදිහටම ඊළඟ වාරේ වනාන්තරයට ගිහිල්ලා අර දාසයා බණින්න පටන් ගත්ත වෙලාවේ ඔහු ඉවතර තල්ලු කරලා අර කිව්ව විදිහට නිධානය ලබා ගන්නවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාවේ මූලික ගාථා වශයෙන් ප්‍රකාශ කරේ අර බෝසත් කෙළඹියා නන්දුන් අවවාදය. මේ නන්ද කියන දාසයා ඉවත් කරලා ඒ නිධානය ගන්න කියන එක. ඉතින් ශාන්තනායක ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරලා පූර්වාපර සංදිග්ගලපනවා. ඒ වගේම පින්වත්නි අද ධනිය ලබාගත් ඒ කුමාරයාත් ඒ ධනිය අරගෙන බොහොම යහපත් ගෘහ ජීවිතයක් ගත කරලා අර බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයේ පරිදි පින්කම් කරලා දාන ආදී ඒ කටයුතු කරලා දේ කෙලවර මිය යනවා. ඉතින් පූර්වාපර සංදි බුදු පියාණන් වහන්සේ මෙහි ගලපලා දේශනා කරනවා. එසා මෙහි පින්වත්නි අර නන්ද කියන දාසයා තමයි දැන් මේ භවයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතවැසි භික්ෂුව. එසා මෙහි ඒ කුල පුත්‍රයා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වගේම ඒ කුල පුත්‍රයා උපදෙස් ගන්නට ගියපු ඒ කුල පුත්‍රයාගේ පියාණන්ගේ යාළුවා ඒ කෙළඹියා තමයි බෝධිසත්වයන් වහන්සේ අපගේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ අතීත භවය. ඉතින් මේ විදිහට පූර්වාපර සංදි ගලපලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා.